සුබ දසනකව අද දිනෙත් සුපුරුදු පරිදි වෛද්‍ය සාකච්ඡාවත් සමග සම්බන්ධ සිටින ඔබට. ඔබට මතක ඇති පසුගිය දිනෙහි අපව බෝ දැනුවත් කළා විශේෂයෙන්ම ඔබගේ දරුවාට බලපෑ හැකි හමි රෝග පිළිබඳව. ඉතින් අද දිනෙත් අප බලාපොරොත්තු වෙනවා තව දුරටත් කිසියම් හමි රෝගයක් තිබෙන දරුවෙකු ඔබගේ නිවසේ සිටිනවා නම් දෙමව්පියන් වශයෙන් ඔබ කළ යුතු දෑ පිළිබඳව දැනුවත් කිරීමටත් ඊට අමතරව තවත් හමි රෝග කීපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමටත් අද දිනේ ඔබ දැනුවත් කිරීමට අප සමග එකතු වන්නේ රිචි ආර්යාල අමාරෝහලෙහි චර්ම රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි ඔබට සුබ දැසනක් වේවා. වෛද්‍යතුමනි මා කැමති අද දිනේ සාකච්ඡාව ආරම්භ කිරීමේදී මුලින්ම තවත් එක් රෝගයක් පැත්තට යොමු වන්නට. අප තයිපරි බලමා විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ඉපදී පළවෙනි මාසය ඇතුළත වැනි දරුවන්ගේ දකුණට ලැබෙනවා හැමෙහි පැතිරෙනු රතුපාට ලප අපි වෛද්‍යවරුන් හැටියට හිමෙන්ජියෝමා කියා සඳහන් කරන විශේෂ ලප වර්ගය. දේවෝපියක් දන්නේ නැහැ මේ කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්ද කියලා. අපි අද දිනේ එම රෝගී තත්ත්වෙන් පටන් ගමු වැඩසටහන. ඔව්. ඇත්තටම කියනවා නම් හිමෙන්ජියෝමා කියන රෝගී තත්ත්වය ගත්තාම ඒකේ තියෙන්නේ රුධිර මම ශරීරෙම සිංහල වචනේ නම් අපි භාවිත වෙන්නේ නැහැ එච්චර. ඒකේ වෙන්නේ රුධිර නාල සම්බන්ධව ගැටිති තත්ත්වයක්. ඒ කියන්නේ එක එක ප්‍රමාණයෙන් ගැටිත්තක් වගේ දෙයක් එන්න පුළුවන්. ඒක සමහර වෙලාවට හම මතුපිට විතරයි තියෙන්නේ. සමහර වෙලාවට ඒක හම මතුපිටයි ඊට පොඩ්ඩක් යටතත්ත්වයේ යට ස්තරයේ තියෙනවා. සමහර වෙලාවට මතුපිට ලොකුවට පේන්නේ නැතුව හමේ අභ්‍යන්තර ප්‍රදේශය දක්වා පැතිරිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි ප්‍රධාන වශයෙන් අපි හිමෙන්ජියෝමා කියන එක දකින තත්ත්ව. මේවා ඇත්තටම කියනවා නම් වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි අපි උත්පත්තියෙම එන වර්ග කන්ජෙනිටල් හිමෙන්ජියෝමා කියන්නේ. ඒ කියන්නේ දරුවා ඉපදෙනකොට ඒ විදිය ලේනහරවල ගැටිති තත්ත්වයක් තියෙනවා. ඒ උපත්තියම එන හිමෙන්ජියෝමා වර්ග දෙකෙන් එකක් ඉබේම අඩුවෙලා යනවා. අනිත් වර්ගයේ අඩු වෙන්නේ නැතුව ඒ ප්‍රමාණයටම තියෙනවා. අපි වැඩිපුරම ඇත්තටම දකින්නේ ඉපදිලා ටික කාලෙකින් ඇති වෙන ඒවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මව්පියන් කියන්නේ ඉපදෙනකොට දරුවාට මුකුත් තිබුණේ නැහැ. පළවෙනි සුමාන දෙක තුල ඇතුළත සීග්‍රයෙන් වර්ධනය වෙන රතුපාට ගැටිති තත්ත්ව හැමේ තියෙනවා කියලා. වෛද්‍යවරුනි දැන් වෛද්‍යවරුන් ලෙස අප දැක තිබෙනවා මේ හිමෙන්ජියෝමා කියන රෝගී තත්ත්වය ඇතැම් විට ඉතා කුඩා ප්‍රදේශයක පැතිරී තිබෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව ශරීරයේ විශාල ප්‍රදේශයක් ඇතැම් විට වසාගෙන තිබෙන තත්ත්වයට පවා මේ දරුවන්ගේ පැතිරී තිබෙනවා. දැන් මෙවැනි අවස්ථාවකදී දෙමව්පියන් බොහෝ විට කලබල වෙනවා. ඔබ සඳහන් කළ පරිදි ඉපදෙනකොට නොතිබුණු කිසියම් කැලලක් නැවත දරුවාට ඉතා ළඟ කාලයක් තුළදී ඇතිවීම නිසා මේ නිසා මම කැමති මුලින්ම දැනගන්න මෙවැනි රෝගී තත්ත්වයක් හිමෙන්ජියෝමා රෝගී තත්ත්වයේ දරුවෙකුට ඇතිවන්නේ කුමන සාධක කුමන හේතු නිසාද? ඇත්තටම කියනවා නම් හිමෙන්ජියෝමා රෝගී තත්ත්වයේ එන සාධක නියම සාධක මේවයි කියලා ඒ කියන්නේ ඩෙෆිනිට් කෝසස් කියනවා තාම වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. අපි හිතනවා අඩු උපත් බර දෙමව්පියන් සමහර වෙලාවට ටිකක් වැඩි වයසට ගිය දෙමව්පියන්ගේ දරුවන් සමහර වෙලාවට අර අපි ගර්භිණී කාලේ අපි කියනවා කෝරියෝන් විල සැම්ප්ලින් කියලා කරනවා. ඒ වගේ දේවල් වලට එන්න පුළුවන්. සමහර වෙලාවට දරුවා ඉපදුන ගමන් ඒ කියන්නේ අඬන්නේ නැතුව ඒ වගේ ප්‍රශ්න වෙච්ච අවස්ථාවල වැඩි වෙනවා. ඊට අමතරව තව අපි හිතනවා මේ දරුවට ඒ කියන්නේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා නිවුන් දරුවන්ගේ ඒ කියන්නේ දරුවෝ දෙන්නගේමත් තියෙනවා. ඒ වගේ අපි නොදන්න හේතු සාධකත් තව ගොඩාක් මේක සඳහා තියෙනවා. දැනට අනුමාන කරපු හේතු සාධකත් තියෙනවා. නමුත් ඒ එක දෙයක්වත් විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. මම මුලින් සඳහන් කරපු දේවල් වලට තමයි යම් ප්‍රමාණයක විද්‍යාත්මක සාධක තියෙන්නේ. හමේ රෝග ගැන කතා කිරීමේදී බොහෝ විට සිදුවන උදයක් තමයි විශේෂයෙන්ම හමේ රෝගය කුමක්ද කියන තීරණය වෛද්‍යවරයෙකු ලබා දීමට පෙර දෙමව්පියන් ඇතැම් විට විවිධාකාරයේ අබ්බෙහෙත් වර්ග තමන් දන්නා වූ දේවල් සමහර විට තමගේ වැඩිහිටියාගෙන් අසාගත් දේවල් නිවස තුළදී භාවිතා කිරීමට පුරුදු සිටිනවා. විවිධාකාරයේ ද්‍රව්‍ය ආලේප කිරීම ඒවායින් සේදීම වැනි විවිධ කටයුතු. නමුත් අප දන්නා කාරණාව තමයි කිසියම් රෝගයකට ඒ ආරම්භ වන අවස්ථාවේදීම වෛද්‍යවරයෙකු කරා යොමු වනවා නම් එය හඳුනාගෙන නිවැරදි දිශානතියකට යොමු කිරීමට පුළුවන් කියන කාරණාව. දැන් මෙම රෝගී තත්ත්වයත් ඉපදී කිසියම් සති කීපයකින් නැති වෙන පටන් ගන්නවා නම් ඇතිවන අවස්ථාවේදීම නිවැරදි හමේ රෝග වෛද්‍යවරයෙකු කරා යොමු වීම වඩා වැදගත් වන්නට පුළුවන් ප්‍රතිකාර කර ගැනීම සඳහා. අපි දැනුවත් කරමු දෙමව්පියන් එවැනි රෝගී තත්ත්වයක් ළමයෙකු කෙරෙහි නිරීක්ෂණය කරනවා නම් ඊළඟට කළ යුත්තේ කුමක්ද කියන කාරණා. ඔව් ඒක බොහොම වැදගත්. මොකද අපි හිමෙන්ජියෝමා කියන රෝගී තත්ත්වයට දැනට අපි භාවිතා කරන ප්‍රතිකාර පටන් ගත්තේ දැනට වසර කීපයක ඉඳලා. ඒ නිසා බොහොමයක් වෛද්‍යවරුන්ගේ පවා චර්ම රෝග නොවන අනිත් වෛද්‍යවරුන්ගේ පවා අදහස තියෙන්නේ හිමෙන්ජියෝමා කියන රෝගී තත්ත්වය ඉබේ සුව වෙනවා කියලා. ඇත්තටම කියනවා නම් හිමෙන්ජියෝමා කියන රෝගී තත්ත්වය මුලදී අපි ගත්තාම හිමෙන්ජියෝමා එකක් කියන එකක් මුල මාස කීපය තුළ ඒක සීග්‍රයෙන් වර්ධනය වෙලා
ඒක ඊට පස්සේ ප්‍රමාණයෙන් අඩු වෙලා යනවා. නමුත් ඒක ඇත්තටම කියනවා නම් ගැටලු ගොඩාක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ ඒකට ප්‍රතිකාර කළ අවශ්‍යයි කියලා. පළවෙනි එක තමයි එහෙම ඉක්මනට වැඩෙන අවස්ථාවේ තියෙනකොට ඒක සමහර වෙලාවට ඇහි පෙනීම වැහිලා යන්න පුළුවන්, গিলින්න බැරි වෙන්න පුළුවන්, තොල්පොටුවේ වගේ තියෙන වෙලාවක කෑම කන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඇත්තම කියනවා නම් ඒ කියන්නේ vital structures කියන ඒවා block වෙනවා වගේ වෙලාවක අපි ප්‍රතිකාර කිරීමේ වැදගත්. ඒක නිසා ඒ වගේ වෙලාවක ඒක එක හේතුවක්. අනිත් එක තමයි හිමන්ජියෝමා කියන එක වර්ධන වෙලා යනකොට ඒකෙන් මේ ලොකු ඒ කියන්නේ ඒකේ පෙනුම බැලුවාම ඒ පෙනුම හරිම මේ භයානකයි දෙමව්පියන්ටත් වටපිටාවේ ඉන්න අයටත්. ඒක නිසා අපි ඒක සුව වෙන්න ප්‍රතිකාර කරන්න ඕනේ. මේකෙදි වැදගත්ම දේ තමයි අපි කරන විශේෂ ප්‍රොපනරෝල් කියන ප්‍රතිකාරයෙන් ඒක සුව වෙන එක ඉක්මන් වෙනවා, ඒකෙන් ඇති වෙන කැළලක් අවම වෙනවා. ඒක තමයි මේෙහිදී වැඩියෙන්ම වැදගත්. අපි ප්‍රතිකාර කරන්න කියලා විශේෂයෙන් කියන්නේ අර හේතු නිසා. නමුත් ඉතා කුඩා ප්‍රමාණයේ හිමන්ජියෝමා එකක් නම් ඒක වැඩි ඒ කියන්නේ අපේ කොස්මෙටික් වැඩිම ඉම්පෝටන්ට් නැති තැනක තියෙනවා නම් සමහර වෙලාවට අපි ඒකට බොන ප්‍රතිකාර දෙන්නේ නැතුව ගාන ප්‍රතිකාර වගේ කරන අවස්ථා තියෙනවා. කොහොම වුණත් ඒක රෝගී දෙමව්පියන්ට ඒක තීරණය කරන්න අමාරුයි. හිමන්ජියෝමා එකක් තියෙනවා නම් හොඳම දේ තමයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සායනයට යොමු කරන එක. ඇත්තටම කියනවා නම් අනිත් වෛද්‍යවරුන්ත් ඒ ගැන උනන්දු වෙන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි නියම වෙලාවට රෝගියා යොමු කරන්නේ නැතුව පසු කාලීනව අපිට රෝගියා යොමු කරලා ඒ කියන්නේ පළවෙනි මාස දෙක තුන තමයි ඒක වැඩෙන අවස්ථාව. වැඩෙන අවස්ථාවේ තමයි ඒකට ප්‍රතිකාර කිරීම ඉතාමත් අවශ්‍ය. මොකද පහු වෙලා කරන ප්‍රතිකාර ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. ඒකේ උපරිම ප්‍රතිඵලය ගන්න පුළුවන් මුල අවස්ථාවේ ප්‍රතිකාර කරොත්. අනිත් එක තමයි මේ හිමන්ජියෝමා කියන එක වැඩිලා එක අවස්ථාවක ඒක තුවාල වෙනවා. ඒ කියන්නේ අල්සරේට් වෙනවා. අල්සරේට් වෙන එක වැඩිපුරම අපි දකින්නේ තොල් පොටුවේ, ඊළඟට බුද්ධ මාර්ගයවට ප්‍රදේශයේ ඒ වගේ තැන්වල තියෙන ඒවා තමයි. ඉතින් එහෙම තුවාල වීමක් සිදු වුණොත් ඒ තුවාලේ හොඳ වෙන ඉතාම ලොකු කාලයක් යනවා. දරුවා ඒ කාල සීමාව තුළ සෑහෙන දුකක් විඳිනවා. මොකද මුත්‍රා පහ කරන වෙලාවේ ඊළඟට මල පහ කරන හැම වෙලේම අරකේ වේදනාවක් එනවා. ඉතින් ඒක නිසා රෝහලේ නැවතිලා ගොඩාක් දවස් දරුවාට ප්‍රතිකාර කරන්න වෙනවා. ප්‍රතිකාරත් බොහෝම අපහසු තත්ත්වයෙන් කරන්න වෙන්නේ. ඒ නිසා හරිම අමාරුයි. අනිත් එක තමයි ඒ වගේ තුවාල වෙච්ච ඒවා පස්සේ ඒවට විස බීජ යන්න පුළුවන්. ඊට අමතරව ඒකෙන් පුදුම වේදනාවක් දරුවට තියෙන්නේ. ඉතින් ඒ වගේ හේතු නිසා මේ ඇත්තටම කියනවා නම් හිමන්ජියෝමා කියන එකට ප්‍රතිකාර ගැනීම වැදගත්. නමුත් දරුවට ප්‍රතිකාර කරන්නේ කොයි විදියද කියන එක, ප්‍රතිකාර අවශ්‍යද නැද්ද කියන එකත් ගොඩක් වෙලාවට තියෙන තැන වැඩෙන වේගය, ඒකේ බලපාලා තියෙන අනිත් අවයව, ඒ ඔක්කොමත් සලකලා තමයි වෛද්‍ය චර්ම රෝග වෛද්‍යවරුන් විසින් තමයි තීරණය කරන්නේ කොයි විදියටද ප්‍රතිකාර කරන්න අවශ්‍යද නැත්නම් බලනවද මොකද්ද කරන්න කියන එක තීරණය කරන්නේ. බොහෝ දෙනා මේ ඉබේ සුව වෙනතෙක් බලා සිටින නිසාම මම කැමති මේ කාරණාව අවධානය කරන්නට. දැන් වෛද්‍යවරුක හැටියට සඳහන් කළ යුතුයි මම මේ විශේෂයෙන්ම හිමන්ජියෝමා පැතිරී ඇති ප්‍රමාණය වඩා විශාලයි නම් එය ඉබේ සුවවනතෙක් බලාගෙන සිටීමට වඩා වැදගත් වෙනවා. ඊට එහා කිසියම් පරීක්ෂණවලට යොමු වීම, විශේෂයෙන්ම මෙය බාහිර සමෙහි රෝගී තත්ත්වයක් ලෙස එළියට පිළිඹු වුවත් අභ්‍යන්තරයේ ඇතැම් ගැටලු තත්ත්වයන් නැති වී තිබෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ පිළිබඳවත් කිසියම් වූ සඳහන් කිරීමක් කරමු. ඔව්, ඇත්තටම මෙතනදී මම පෙන්නන්නම් ඕගොල්ලන්ට ඡායාරූප. පළවෙනි ඡායාරූපේ තියෙන්නේ අපි ඉතා කුඩා ප්‍රමාණයේ තියෙන හිමන්ජියෝමා එකක්. දෙවෙනි ඡායාරූපේ තියෙන්නේ ඇත්තටම ලොකුවට පෙනුනහම ඇත්තටම ඉතාම භයානක විදියට පේන ලස්සන දරුවෙක්ගේ නළල මැද තියෙන හිමන්ජියෝමා එකක්. ඊළඟට තුන්වෙනි ඡායාරූපේ අපි පෙන්වු කරන්නේ මූණක පැත්තක්ම බලපාලා තියෙන හිමන්ජියෝමා එකක්. මේකෙදි අපි ඇත්තටම ෆේසර් සින්ඩ්‍රම් කියලා කියන්නේ මේ වගේ තියෙන අවස්ථාවල ඇත්තටම කියනවා නම් මූණේ තියෙන හිමන්ජියෝමා එකට අමතරව අභ්‍යන්තර අවයවවලත් බලපෑම් තියෙනවා. ඒ කියන්නේ මොලේ මේ සම්බන්ධ අසාමාන්‍යතා තියෙන්න පුළුවන්, හෘදේ වස්තු අසාමාන්‍යතාවල් තියෙන්න පුළුවන්, ගලනාලේ අසාමාන්‍යතාව තියෙන්න පුළුවන්, ඒ වගේ අභ්‍යන්තර අවයවවල අසාමාන්‍යතා ගොඩාක් තියෙන්න පුළුවන්. ඒකින්ද මේ වගේ හිමන්ජියෝමා එකක් තියෙන දරුවෙක් අනිවාර්යයෙන්ම අදාළ පරීක්ෂණ කරලා ඒවට අවශ්‍ය ප්‍රතිකාර කිරීම ඉතාම අවශ්‍යයි. මූණ වගේම තමයි මෙතන ඡායාරූපයක් නැහැ. නමුත් අනිත් එක තමයි අපි ඇත්තටම ඉන ප්‍රදේශයේ ඒ වගේ විශාල හිමන්ජියෝමා තියෙනවා නම් ඒකත් අභ්‍යන්තර අවයවයන්ට බලපාන්න පුළුවන්. ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කරන්න අවශ්‍යයි. ඒවට විශේෂ වෛද්‍යවරුන් ලවා. ඔය තුමින දැන් තවත් කාරණාවක් තමයි මේ හිමන්ජියෝමා කියන රෝගී තත්ත්වය ඉතා කුඩා
විදිහට පැතිරී තිබෙනවා නම් අපේ අමතක කර තමයි සුව වෙන තෙක් බලන්නටත් කිසියම් හැකියාවක් තිබෙනවා. නමුත් මෙම රෝගී තත්ත්වය සේම එළියට දෘශ්‍යමාන වන නමුත් එම රෝගී තත්ත්වයේ නොවන රෝගී තත්ත්වයන් දක්නට ලැබෙනවා. ඒ නිසා දැන් වෛද්‍යවරුන්ටත් ඒ වගේම දෙමෝපියන්ටත් වැදගත් වන්නට පුළුවන් එවැනි අවස්ථාවක් හඳුනා ගැනීම හැකියාවක් තිබෙනවා නම් අපි ඒ පිළිබඳව කිසියම් සඳහනක් කරමු. ඔව් ඇත්තටම ඒ වගේ තත්ත්ව තියෙනවා. පළවෙනි එක තමයි අපි කියන්නේ වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියලා. පළපුරුදු චර්ම රෝග වෛද්‍යවරයෙකුට නම් ඇත්තටම කියනවා නම් හිමැන්ජියෝමා කියන එකයි වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියන එකයි වෙන් කරලා හඳුනා ගන්න පහසුයි. ඒ දෙකේ විශේෂ රෝගී ලක්ෂණ තියෙනවා. නමුත් කෙටියෙන් කියනවා නම් ඒ වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියන එකේ වෙන්නේ අර විදියට තමයි එළියෙන් බැලුවාම පේන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා එළියෙන් පේන එකේ. හැබැයි වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියන එක උත්පත්තියෙන්ම පිහිටනවා. ඒ කියන්නේ දේන හරවල ගැටිත්තක් වගේ තත්ත්වයක් උත්පත්තියෙන් පිහිටනවා. ඒ වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියන එකේ උත්පත්තියෙන් නහරවල ඒ වගේ පොඩි ප්‍රමාණයක බලපෑමේ සිට සම්පූර්ණ වසා පද්ධතිය සෑහෙන ප්‍රමාණයක් බලපාන ශිරා දමනි ඒ ඔක්කොම බලපාන තත්ත්වේ ගොඩාක්ම විහිදිලා ගිය බරපතල තත්ත්ව පවා තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කියනවා නම් ඒ වගේ සැකසිත අවස්ථාවල හැම වෙලෙම චර්ම රෝග වෛද්‍ය සායනයකට දරුවව යොමු කරන්න ඕනේ. මොකද දරුවට එතකොට ඒ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අපි වැස්කියුලර් මැල්ෆෝමේෂන් කියන එකට විශේෂ ප්‍රතිකාරයක් නැහැ. ඒක ඇත්තටම කියනවා නම් ඒකේ ඒ වේලාවට එන සංකූලතාවයන් වලට බෙහෙත් කරනවා තමයි ගොඩක් වෙලාවට කරන්නේ. සමහර වෙලාවට ඒවට වෙන වෙන ප්‍රතිකාර වර්ග ඒ සම්බන්ධ විශේෂ වෛද්‍යවරු උත්සාහ කරන අවස්ථා තියෙනවා. වෛද්‍යතුමනි දැන් මෙහි පැතරී තිබෙන ප්‍රමාණය අනුව විශේෂයෙන්ම හැමෙහි වසාගෙන තිබෙනා වූ ප්‍රමාණය වැඩි නම් හෝ අඩු නම් අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් වන්නට පුළුවන්. ඒ නිසාම අප සඳහන් කළමු මේ සඳහා භවතින්නව ප්‍රතිකාර ක්‍රම මොනවාද කියලා. ඔව් ඇත්තටම කියනවා නම් සාමාන්‍ය හැමට පමණක් සීමා වෙච්ච ඒවා තියෙනවා නම් අපි කරන්න ඕනේ අපි කටින් දෙන බෙහෙත් ඒ කියන්නේ ප්‍රොපැනලෝල් කියන ඖෂධය. මෙහිදි මම එක තව දෙයක් ඔයගොල්ලන් කියන්න ඕනේ. හැම රෝගියෙකුටම අපි ප්‍රොපැනලෝල් කියන ප්‍රතිකාරය දෙන්න ඉස්සරලා ඒගොල්ලන්ගේ හෘදයේ වස්තුවේ ඒ ප්‍රොපැනලෝල් දෙන්න බැරි සාධක තියෙනවාද කියලා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට කියලා එක්ක පරීක්ෂණයක් කරලා සෙස් කරගන්න ඕනේ. ඊට අමතරව ඇත්තම කියනවා නම් කුඩා දරුවන්ගේ මේ අපි කියන්නේ ඔළුවේ ෆොන්ටනල් කියන එක විවෘත වෙලා තියෙන හින්දා අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් ඔළුවේ කරලා බලනවා. මොකද හැමේ තියෙන හිමැන්ජියෝමා සංඛ්‍යාව සාමාන්‍යයෙන් පහට වඩා වැඩි නම් අපි ඒ වෙලාවල හැම වෙලෙම උත්සාහ කරනවා ඇඟ ඇතුළෙත් හිමැන්ජියෝමා කියන තත්ත්වය තියෙනවද කියලා දැනගන්න. එතකොට අපි ඔළුවේ විශේෂ ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව බඩෙත් ස්කෑන් පරීක්ෂණ කරනවා. ඒ කරලා ඇතුළේ හිමැන්ජියෝමා කියන තත්ත්වේ නැහැ කියලා. මොකද ඇතුළේ හිමැන්ජියෝමා කියන තත්ත්වේ තිබුණොත් ඒකේ අභ්‍යන්තර ලේ ගැලීම් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒක නිසා අපි ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය රෝගීන්ට ඔක්කොටම හෘද වස්තුව එක්කෝ පරීක්ෂණ කරලා ඊට අමතරව ස්කෑන් කරලා අභ්‍යන්තර හිමැන්ජියෝමා තියෙනවද කියලා දැනගන්නවා. එතකොට කුඩා ප්‍රමාණයක් තියෙන හිමැන්ජියෝමා තියෙන රෝගීන් ඔක්කොටම අපි කරන්නේ ප්‍රොපැනලෝල් කියන ප්‍රතිකාරය. ඉතා කුඩා නම් හිමැන්ජියෝමා එක අපි ඒ ප්‍රොපැනලෝල් වලට සමාන ඖෂධයක් ආලෙප කිරීමක් කරන්න පුළුවන්. ඊට අමතරව ඇත්තම කියනවා නම් අපි සමහර වෙලාවට වෙන විශේෂ ස්ටීරොයිඩ් ඉන්ජෙක්ෂන් කියන ඒවත් ප්‍රතිකාර විදියට පාවිච්චි කරනවා. මොකද අරක වැඩෙන වේගේ ගොඩාක් වැඩි නම් දරුවට ගිලින්න අමාරුවක් ඒ වගේ ඒ කියන්නේ වයිටල් ස්ට්‍රක්චර්ස් බ්ලොක් වෙනවා නම් අපි ඒ වෙලාවට ක්ෂණික ප්‍රතිකාර ප්‍රතිපලයක් ගන්න අපි ඒවා පාවිච්චි කරනවා. ඊට අමතරව සමහරලාට අපි ප්‍රතිකාර කරලා ඔක්කොම ඉවර වුණත් ඒ අර හිමැන්ජියෝමා එක අඩු වෙනකොට ඒ හැමනිකන් රැලි ගැහිච්ච තත්ත්වයක් වගේ තියෙන්න පුළුවන්. එතකොට අපි උපරිම ඒ කියන්නේ උපරිම ලස්සන විදියට කොස්මෙටික් අපියරන්ස් එක හොඳට මේන විදියට හදාගන්න අපි ප්ලාස්ටික් ශල්‍යකර්ම වෛද්‍යවරුන්ට රෝගියාව යොමු කරනවා. එතකොට ඒගොල්ලන්ගේ වැඩිපුර තියෙන හැම ප්‍රදේශයේ ඉවත් ශල්‍යකර්මකින් ඉවත් කරලා සෑහෙන්න හොඳ තත්ත්වයට අරන් දෙනවා. ඊට අමතරව අනිත් ප්‍රතිකාරය තමයි අපිට කරන්න පුළුවන් ලේස වර්ගය. අපි PDL ලේස කියලා කියන්නේ. නමුත් අවසනාවට අපිට තාම PDL ලේස එකක් ළමා රෝහලට ලැබුණේ නැහැ. අපි ගොඩාක් කාලයක් ඉඳලා ඉල්ලන්නේ. දැනට මහ රෝහලේ විතරයි ලංකාවටම PDL ලේස එක තියෙන්නේ. ඉතින් අපි පුළුවන් තෝරාගත්තු රෝගීන් සංඛ්‍යාවක් ළමා මහ රෝහලට යවලත් අපි ඒ ප්‍රතිකාරය කරනවා. වෛද්‍යතුමනි දැන් අප අද දිනේ සඳහන් කරමින් පැමිණියා මේ හිමැන්ජියෝමා කියන රෝගී තත්ත්වයට අමතරව අප පෙර දිනයකදී සඳහන් කරා ඒ ටොපික් එක්සීමා රෝගී තත්ත්වයද මේ අවස්ථා දෙකේදීම ගොදුරුවන්නේ ඉතා කුඩා වයසේ සිටින දරුවන්. දරුවන්ට තේරෙන්නේ නැහැ තමන්ට හැම රෝගයක් තිබුණාම ඔවුන් දූවිල්ල හිසෙල්ලම් කරනවා වෙන්ට පුළුවන්. එසේ නැත්නම් ඔවුන්ගේ සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරීත්වය තුළ මේ වැඩි අඩු වන්නට පුළුවන්. නමුත් දෙමව්පියන් විසින් කිසියම් වූ වැදගත් කාර්යභාරයක් තිබෙනවා දරුවාගේ නිරෝගීකම පවත්වා ගැනීමට පමණක් නොවේ දරුවා ශාරීරිකව මෙන්ම මානසික
මානසිකවත් නිරෝගීතාවයේ වේති තබා ගැනීමට. මේ නිසාම මා කැමති සමේ රෝගයක් සහිත දරුවෙකු නිවසක සිටින දෙමව්පියන්ට වෛද්‍යවරයෙකු හැටියට දෙන පණිවිඩ දැනගන්නට. මම මුලින්ම සඳහන් කරපු ඒටොපික් එක්සීමා දරුවෙක් ගෙනම් මානසිකව කොහොමද ඒක බලපාන්න පුළුවන් කියලා මම ඒ අවස්ථාවේ ඔයගලන්ට පැහැදිලි කරා. ඊට අමතරව දැන් හිමැන්ජියෝමා කියන තත්ත්වේ නම් දරුවන්ට එහෙම අර ඉතින් මූණෙම බලපාලා අපිට ප්‍රතිකාර නොකළ හැකි තත්ත්වේ ඉන්න අර මං තුන්වෙනි ෆොටෝග්‍රාෆ් එකේ පෙන්නුවා වගේ තියෙන දරුවෝ වගේ තියෙන අයගේ තමයි සෑහෙන මානසික බලපෑම. අපි පොදුවේ සැලකුවම චර්ම රෝග ගත්තාම සමහර චර්ම රෝග තියෙනවා අපිට සුව කරන්න පුළුවන්. සමහර චර්ම රෝග තියෙනවා අපිට සුව කරන්න බැරි. ඉතින් ඒ වගේ තත්ත්වයේ වෙලාවක දරුවව කොහොමද ඒකෙන් ඒ වගේ දරුවෙක් හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක ගැන දෙමව්පියන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර සුව කරන්න පුළුවන් රෝගී තත්ත්ව පවා යම් ප්‍රමාණයක් කාලයක් ගන්නවා. මම ඕගොල්ලන්ට එක උදාහරණයක් කියන්නම්. මේ ළඟදී දරුවෙක් අරන් ආව අවුරුදු 3ක දරුවෙක්. ඒ දරුවට ඇත්තටම කියන තිබුණේ විටිලයිගෝ කියන රෝග තත්ත්වෙත් කියන අපි සුදු කබර කියන එක. නමුත් මුළු හැංගේම පැතිරිච්ච සුදු කබර එකක් නෙමෙයි. ඒ දරුවට තිබුණේ මූණේ එක කොටසක පමණක් තියෙන අපි සෙග්මෙන්ටල් විටිලයිගෝ කියන එකක්. දරුවා මුලින්ම අරන් ආපු වෙලාවේ අම්මා මට කිව්වා දරුවව එළියට දාලා මේ මම දරුවා දිහා බලාගෙන රෑ එළි වෙනකන් අඬනවා. මොකද මට දුකයි දරුවට මේක තියෙන එක කියලා. ඊට පස්සේ මම අම්මට පැහැදිලි කරලා දුන්නා මෙහෙම කලබල වෙන්න දෙයක් නැහැ ප්‍රතිකාර තියෙනවා. ඒ සාමාන්‍ය ප්‍රතිකාර ෆේල් වුණත් අපිට ඒකට විශේෂ සෛලබද්ධ කිරීම වගේ නොඑක් ප්‍රතිකාර තියෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ ආවහම අම්මා කියනවා දැන් දරුවා නර්සරි යවන්නත් ලෑස්ති වෙනවා. දරුවා වැඩිහිටියෝ කවුරු හරි ගෙදරට එනවා නම් පිට කෙනෙක් දරුවා කුස්සියට දුවනවලු. මොකද හේතුව අර මූණ පෙන්වන්න බෑ කියලා. ඇත්තටම කියනවා නම් අපි සාමාන්‍යයෙන් කල්පනා බැලුවොත් අවුරුදු 3ක දරුවෙකුට ඒ වගේ දෙයක් තේරෙන්නේ නැහැ. ඒක ඒ තත්ත්වයට දරුවා යොමු වෙන්න ප්‍රධාන හේතුව ඒ මවගේ හැසිරීම. ඒ මව ඒ ගැන ගොඩක් කතා කරනවා නම් ඒ මවගේ ඒ ගැන සන්තාපයක් තියෙනවා නම් ඒක තමයි ඒ දරුවට ඇත්තටම බලපාන්නේ. ඒකින්ද අපි හැම වෙලෙම ඒ වගේ වෙලාවක දරුවකට කියන්න ඕනේ ඒ තියෙන හැම රෝගයක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒකට මූණ දෙන්නේ කොහොමද? ඒ වෙලාවක දරුවාගේ සිත ශක්තිමත් කරන එක තමයි වැඩේ. ඒ වගේ වෙලාවක ඒ වගේ දේවල් ගැන සීමාව ඉක්මවලා එතන දරුවා ඉස්සරහා කතා කරන එක දෙමව්පිය ඇත්තටම වැලක් වෙන්න ඕනේ. මොකද ඇත්තටම ඒ ළමයාට ඒ සුදු පැල්ලම හැමේ තිබුණා කියලා ළමයාගේ දෛනික ජීවිතේ කිසිම දෙයකට කිසිම බාධාවක් නැහැ පෙනුමට පොඩි වෙනසක් වෙන්නේ. ඒ වගේම සමහරලාට උදාහරණයක් වත සමහර ළමයින උත්පත්තියම කොණ්ඩේ නැති දරුවෝ. ඉතින් උත්පත්තියම කොණ්ඩේ නැති දරුවෝ ඇත්තටම කොණ්ඩේ ආයි ගන්න බෑ. එතකොට ඒ ලරු දරුවොත් දෙමව්පියන් විසින් අනිත් අය විසින් දරුවව ඒ කියන්නේ ලොකු මහත් කරන්න ඕනේ. ඔයාට කොණ්ඩේ නැති විදියට ඔයාට ජීවත් වෙන්න පුළුවන්. අනිත් දේවල් සාමාන්‍ය විදියට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රතිකාර කරන්න බැරි සමහර රෝගී තත්ත්වයන් සහ ප්‍රතිකාර කළ යුතු සමහර රෝගී තත්ත්වයන් වලදී දරුවව අපි මානසිකව ඇත්තටම කියනවා නම් අයියෝ අපොයි අනේ අපොයි මේ දරුවාට මොකද වුනේ කියලා ළමයා ඉස්සරහා කියන්නේ නැතුව ඒක මේවා කරන එක වැදගත්. මම තව පොඩි උදාහරණයක් ඔයගලන්ට කියන්නම්. ඔය වගේ එක දරුවෙක් හිටියා කොණ්ඩේ නැති දරුවෙක්. හොඳටම අඩු කොණ්ඩයක් තියෙන දරුවා දවවුරුදු 3දී 4දී විතර අම්මා මට එකන් ඇවිල්ලා කිව්වා මං කොහොමද මේ දරුවාව ඉස්කෝලේ යවන්නේ මම කොහොම මේ විදියට කොහොමද දරුවා ඉස්කෝලේ යන්නේ ළමයින්ගෙන් කොන් වෙනවනි කියලා. ඊපස්සේ අවුරුදු 3කින් විතර දරුවා ඊට පස්සේ ආපහු මගේ ළඟට ආවම මම ඇහුවා බබා දැන් ඔයා ඉස්කෝලේ යනවනි. ඔයා දැන් මොකද වෙන්නේ? ඔයාට දැන් මේ මොකද හිතෙන්නේ? මුකුත් නැහැ කිව්වා. මං ඇහුවා මොකද යාළුවා කියන්නේ? යාළුවා මුකුත් කියන්නේ. යාළුවා අහනවාද කියලා මං මෙයාට ඔව් යාළුවා මගෙන් අහනවා මං ඉතින් කියනවා මට ලෙඩක් කියලා. ඉතින් දැන් ඔයාට ඊට පස්සේ කියනවා නෑ ඒව වුණාට කමක් නෑ මං කවදා හරි රේඩියෝ එකේ වැඩ කරන්න පුරුදු වෙනවා කිව්වා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මහජනයාට කෙලින්ම මූණ දෙන්නේ නැති ඒ වගේ රැකියාවකට මම කවදා හරි යනවා මගේ කොණ්ඩේ මෙහෙම නිසා කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම කියනනම් අපි ගොඩාක් දේවල් හිතුවට දරුවන් වශයෙන් සමහරලාට දරුවා එක හොඳ පැත්තට ගන්නවා. ඉතින් ඒකින්ද ප්‍රතිකාර කරන්න අමාරු රෝගී තත්ත්ව ඒ වගේ දේවල් වල දරුවව කොහොමද හෑන්ඩල් කරන්නේ කියන එක ඇත්තටම කියනවා නම් ඉතාම වැදගත්. ඔයwidetilde දැන් ඔබතුමී සඳහන් කර කරුණු සමගම මගේ හිතට එන දෙයක් තමයි ඇතැමිට දරුවාට වන්ට පුළා රෝගී තත්ත්වයේ තිබෙන්නේ. නමුත් දෙමව්පියන්ට ප්‍රතිකාර කරන්න සිදු වෙනවාද කිය ඇතැම් රෝගී තත්ත්වයන්ට. මම දන්නවා වෛද්‍යවරයෙකු හැටියට ඇතැම් දෙමව්පියන් විමසන කරුණක් තමයි විශේෂයෙන්ම තමගේ දරුවාගේ පැහැය වෙනස් කරන්න පුළුවන් කියන කාරණාව. බොහෝ දෙනා කැමති තේරෙන භාෂාවෙන් කියනවා නම් සුදුවන්නට කළු දරුවෙකු සුදු කරගන්න වෙනි කාරණා. මෙවැනි කාරණාත් ඇතැම් දෙනෙකු විමසන අවස්ථාවක් තිබෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමගම පැහැය මාරු කරන්න පුළුවන්ද හැමෙහි පාට වෙනස් කරන්න පුළුවන්ද ආදි කරුණු පවා අපි කිසියම් පණිවිඩයක් දෙමු එවැනි දෙමව්පියන්ට. ඔව් ඇත්තටම මම ඒක පොඩි උදාහරණයක් එක්කලම ඔයගලන්ට කියන්නම්. දවසක් මට දරුවෙක් අරන් ආවා මාස 3ක විතර දරුවෙක්. අම්මා ඇත්තටම පැහැපත් සාමාන්‍ය පැහැපත් තමක් තියෙන්නේ. තාත්තා ඩාක්. අම්මා කියනවා මේ දරුවා කළුයි මට මෙයාව කොහොම හරි සුදු කරලා දෙන්න කියලා. ඇත්තටම කියනවා නම් අපි මෙහිදී අපි කියන්න ඕන අපේ 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 හැම වර්ණයේ තීරණය වෙන්නේ අපේ ජානානුව
ජානානුව ඇත්තටම අපිට ස්වභාව ධර්මයෙන් අපිට මේ මේ විදිහ හැමක් දීලා තියෙන අපි ඝර්ම කරාපී රටවල ජීවත් වෙනවා අවුවට අපි ඔරොත්තු වෙන්න ඕනේ ඒ නිසා තමයි අපිට තියෙන්නේ ඒකින්ද අපි කොයි වෙලාවෙවත් එහෙම දරුවෝ අමුතුවෙන් සුදු කරන්න කියලා බෑ හැමේ තද පාටට හේතුව රෝගී තත්වයන් නම් රෝගී තත්වෙට ප්‍රතිකාර කරන්න පුළුවන් මේක ඇත්තටම කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩි හිටියන්ටත් වළංගුයි අපි ශරීරයට වෙන හානි කරන දේවල් දීලා සුදු කරන එක ඒක ඒකේ භයානකකම් ගොඩාක් තියෙනවා ඒක නිසා අපි කවදාවත් කිසිම වෙලාවක චූටි දරුවේ ඒ කියන්නේ සමහර වෙලාවට සමහර දරුවෝ උපදිනකොට පැහැපත්තමක් තියෙනවා නමුත් කාලෙත් එක්කලා ටික දවසක් යනකොට තමයි නමයාගේ නිම හැම වෙන්නේ තියෙන්නේ සමහරලාට අම්මා තාත්තා දෙන්නම ගොඩක් සුදු වෙන්න පුළුවන් නමුත් ඒගොල්ලන්ගේ නැන්දලා මාමලා පවුලේ සමාජිකයෝ ඉන්නවනම් තදපාට අනිවාර්යෙන් දරුවා තදපාට වෙන්න ඉඩකඩක් තියෙනවා ඒකින්ද ඕගොල්ලන්ට හැම වෙලේම තමන්ගේ දරුවා එහෙම සුදු කිරීම කියලා අවශ්‍යතාවයක් නැහැ මොකද සුදු කිරීම කියන්නේ අමුතුවෙන් ලස්සනක් කියන්නේ නැහැ වැඩියෙන්ම වැදගත් වෙන්නේ මෙහෙදි නිරෝගී හැමක් තියෙන එක තමයි වැදගත් හැම පාටට වඩා අද දිනේ විශේෂයෙන්ම අපෝබෝධනවත් කියලා හිමෙන්ජියෝමා රෝගී තත්ත්වය පිළිබඳවෙහිදී අපගේ වෛද්‍යතුමිය සඳහන් කළ කාරණාවට මා අවධානය යොමු කරන්නට කැමැති PDL ලේසර් නැමැති උපකරණයක් තවමත් ළමා රෝහලෙහි දක්නට ලැබෙන්නේ නැහැ නමුත් ඒ තිබෙනවා නම් දියවින පුරා සිටින ළමයින්ට ප්‍රතිකාර කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් කියන කාරණාව. ඉතින් අපගේ වැඩසටහන නරඹන අප දන්නා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සහ විදේශීය රටවල පවා නරඹන්න සිටිනවා. ඔබට පුළුවන් නම් එවැනි ආධාරයක් සිදු කිරීමට ඔබට පුළුවන් ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමාව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඒ සඳහා ඔබගේ අනුග්‍රහය දක්වන්නටත්. ඉතින් අද දින ඔබ දැනුවත් කළේ විශේෂයෙන්ම හැමෙහි පවතින රෝගාබාධ කීපයක් පිළිබඳවත් ඊට අමතරව හැමෙහි රෝග පවතින දරුවෙකු ඔබගේ නිවසේ සිටිනවා නම් දෙමව්පියන් වශයෙන් දරුවා කෙසේද රැක බලා ගන්නේ කියන කාරණාවත් අද දින ඔබ දැනුවත් කිරීමට අපගේ ආරාධනෙන් ළමා රෝහලෙහි සිට අප සමග එකතු වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර වෛද්‍යතුමිය වෛද්‍යතුමට බෙහෙවින් ස්තුති අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් තවත් දිනකදී මේ වැනි වැඩසටහනෙහි හමු වෙනත් එක් අද දිනේ සමගින යන්නම් ඔබට නිරෝගීමත් දිනයක් වේවා